යුක්‍රේන හමුදා ඇතුළු වී සිටින රුසියාවේ කර්ස් කලාපය තුළ රුසියානු හමුදා මහා පරිමාණ ප්‍රතිප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඩීපි ස්ටේට් නවතම වාර්තාවකින් අද ප්‍රකාශ කළේ කර්ස් කලාපය වටා පවතින සෙයින් ගංගාව හරහා අතිරේක හමුදා සහ සන්නද්ධ රථ කලාපය වෙත ඇතුළු කිරීමට රුසියානු හමුදා අද දිනය තුළ සමත් වූ බවයි. වම්පස සීමාවේ රැඳී සිටින යුක්‍රේන හමුදා වෙත නොනවතින ප්‍රහාර මාලාවක් සිදු වෙමින් පවතින බවයි වාර්තා කළේ. මෙය කර්ස් කලාපයේ ජනවාස ගණනාවක් අත්කර ගැනීමෙන් පසු යුක්‍රේන හමුදා මුහුණ දෙන දරුණුතම අභියෝගය ලෙසයි නම් කර තිබුණේ. මෙහිදී කර්ස් කලාපයේ බටහිර සීමාවේ යුක්‍රේන හමුදා දැඩි ප්‍රහාරයකට ලක් කරමින් පවතින බවද හෙළි කර තිබෙනවා. මේ සඳහා සාර්ථකව මුහුණ දීමට අසමත් වුවහොත් මුල්වරට කර්ස් කලාපයේදී පසුබෑමට යුක්‍රේනයට සිදුවිය හැකි බවයි හෙළි කර ඇත්තේ. රුසියානු හමුදා බ්ලොග් අඩවි මගින් අද පස්වරුවේ වාර්තා කළේ සොච්චා නගරයට බටහිරින් යුක්‍රේන හමුදා මර්මස්ථාන වෙත ආකණ්ඩ රුසියානු හමුදා ප්‍රහාර සිදු කරමින් පවතින බවයි. රුසියාවේ K-52 ඇලිගේටර් වර්ගයේ යානා භාවිත කරමින් නොනවතින ගුවන් ප්‍රහාර සිදු කරමින් ඇතැයිද දැනුම් දී තිබුණා. ගොඩබිම් ප්‍රහාර සමග ඩ්‍රෝන් යානා ප්‍රහාර භාවිත කරමින්ද රුසියානු ප්‍රහාරය වර්ධනය කරමින් පවතින බවයි හෙළි කර තිබුණේ. රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් නිකුත් කළ නියෝගයකින් පසු කර්ස් කලාපය මුදා ගැනීමේ නව මෙහෙයුම ආරම්භ පවතින බවයි සඳහන් කළේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ කර්ස් කලාපය සතුරන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බවයි. මේ සමග සෙයින් ගංගාව සාර්ථකව තරණය කරමින් රුසියානු හමුදා කණ්ඩායම් කලාපය වෙත ඇතුළු කර පවතින බව දැනුම් දී තිබුණා. මේ සමග යුක්‍රේන හමුදා රැඳී සිටින ජනාවාස ගණනාවක් වෙත වඩා සාර්ථක ප්‍රහාර මෙහෙවමින් පවතින බවයි රුසියානු ආරක්ෂක අමාත්‍ය අන්ද්‍රේ බෙලුසෝ ප්‍රකාශ කළේ. මේ සමග කර්ස් කලාපයේ යුක්‍රේන හමුදා වෙත සැපයුම් යොමු කරනු ලබන යුක්‍රේන දේශ සීමාවේ සුමි නගරයටද අඛණ්ඩව පහර දෙන බව හෙළි කර තිබෙනවා. මෙය කලාපය තුළ යුක්‍රේන හමුදා බලය අඩපණ කිරීම සඳහා වඩා සංවිධානාත්මක පියවරක් ලෙස නම් කර තිබෙනවා. මාසයක් පුරා යුක්‍රේන හමුදා කර්ස් කලාපයේ රැඳී සිටින අතර ජනාවාස 105ක් මේ දක්වා පාලනය කරමින් ඇති බවයි වාර්තා කළේ. මෙහිදී වර්ග කිලෝමීටර 500කට වැඩි භූමි ප්‍රමාණයක් තවදුරටත් යුක්‍රේන හමුදා පාලනය පවතින බව හෙළි කර තිබෙනවා. කෙසේ වෙතත් අතිරේක රුසියානු හමුදා කලාපය වෙත ඇතුළු වීම සමග මෙම තත්ත්වය ඉතා ඉක්මනින් වෙනසකට ලක් කරනු ඇති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍ය අන්ද්‍රේ බෙලුසෝ සඳහන් කළේ. මේ දක්වා කලාපය තුළදී යුක්‍රේන බටයන් 11,800ක් ඝාතනයට ලක්ව ඇතැයිද පවසා තිබුණා. චෙච්නියානු හමුදා අක්මාත් බලකායේ ප්‍රධානි මේජර් ජෙනරාල් අප්ටි අලවුඩ්නෝ ප්‍රකාශ කළේ යුක්‍රේන හමුදා පාලනය පැවති ජනාවාස 10ක් මුදාගත් බවයි. මේ සමග නව ප්‍රහාරය වේගයෙන් ඉදිරියට ගමන් කරමින් ඇතැයිද පවසා තිබුණා. මේ සමග කර්ස් මෙහෙයුමේ ධනාත්මක තත්ත්වයන් පවතින බවයි සඳහන් කළේ. යුක්‍රේන හමුදා ප්‍රධානී ඇලෙක්සැන්ඩර් සිරස්කී සඳහන් කළේ කර්ස් කලාපයේ බටහිර සීමාවේ ගැටුම් වර්ධනය වීමක් පවතින බවයි. මෙහිදී රුසියානු හමුදා සන්නද්ධ රථ පෙළක් කලාපය වෙත ඇතුළු වූ පසු මේ සඳහා භාවිත කළ පොන්ටුන් පාලම් වනසා දැමූ බවයි දැනුම් දී තිබුණේ. මේ සමග කලාපයේ කොටුව සිටින රුසියානු බටයන් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය වී පවතින බවයි සඳහන් කළේ. මෙහිදී මතුකර පවතින තාවකාලික තර්ජනය පරාජය කරන අතර කිසිදු ජනවාසයකින් යුක්‍රේන හමුදා ඉවත් නොවන බවයි සඳහන් කළේ. මේ සමග ඉතා ඉක්මනින් රුසියාව විමතියට පත් කරමින් නව සටන් පෙරමුණක් නිර්මාණය වනු ඇතැයිද පවසා තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.